මා නොවන මම. අද අපේ වැඩසටහනට අපි ආරාධනා කරලා තියෙන්නේ ඔබ ගොඩක් ආදරය කරන දක්ෂ සම්මානනීය ජනප්‍රිය ගායන ශිල්පිනියකට. ඇය මොන ගීතයක් ගායනා කරත් පුදුමාකාර දක්ෂතාවයක් තියෙනවා. අහන කෙනාව තමුන්ගේ හඬට රඳවාගෙන මේ ගීතේ ඉවරනකන් අර භාවනාවක් හා සමානයි ඇයගේ කටහඬ. මං හිතන්නේ ඇය ගොඩක් වාසනාවන්තයි වැනි හඬක් ලබන්න. ඒ වගේම ඇගේ කැපවීමෙන් තමයි මේ තත්වයට ඇයට එන්නට ලැබිලා තියෙන්නේ. ඉතින් අද දවසේ ශෂිකා නිසංසලා කියන ඔබ ආදරය කරන ගායන ශිල්පිනිය තමයි ඇය කැමති ගීත මා නොවන මම වැඩසටහනේ ගායනා කරන්න අපිත් එකතු වෙන. සුභ සන්ධ්‍යාවක් ශෂිකා. සුභ සන්ධ්‍යාවක්. කොහොමද? හොඳයි. වැඩසටහනේ අපේ තේමාවට කැමතිද ඔබතුමිය? ඇත්තට මම කැමති. මට මේ වැඩසටහන ගැන කියලා දැන් මං දන්නේ අවුරුද්දේ මට චින්තක මල්ලි කතා කරලා කිව්වා. මම හරි සතුටු වුණා. මම හරි ආසාවෙන් සහභාගි වෙනවා කියලා කිව්වා. ඇත්තටම මොකද මම ගොඩක් ගීත රස විඳින කෙනෙක්. මම රස විඳින ගීත අතරේ අතීතයේ ඉඳලා මේ අද බිහි වෙන ගීතය දක්වා මම ගොඩක් ආස ගීතයක් තිබුණොත් නැවත නැවත රස විඳින කෙනෙක්. ඉතින් ඒ ගීත දැන් වෙනත් කෙනෙක් ගයපු ගීත මම හරි ආසාවෙන් රස විඳිනවා. මටත් ගයන්න අවස්ථාවක් ලැබුණොත් මම හරි සතුටුයි. ඉතින් මට ඒ අවස්ථාව ලැබුණා. ඉතින් ඒ ගැන මම ගොඩාක් සතුටින්. හැබැයි මම ආස කරන ගීත ගොඩාක් තියෙනවා. මම හරි අමාරුවෙන් මේ ගීත හතක් තෝරගත්තේ. මොකද මම ආස කරන ගීත ගොඩයි. ඉතින් මෙතන ගීත ඒ එතනින් හරි පොඩි කියන්නේ සාගරින් වතුර බිඳුවක් වගේ මං ආස කරන ගීත හතක් මං අද තෝරගත්තා. ඔව්. විශේෂයෙන් මේ වැඩසටහනේ අපි ආදරය කරන ප්‍රවීණ ශිල්පීන්ගේ ශිල්පිනියන්ගේ ගීත අපේ වැඩසටහන සහභාගී වෙන ගායක හෝ ගායිකා විසින් තෝරාගෙන ගායනා කරනවා. නමුත් මේ අවස්ථාවට පමණයි. මේ තියෙන්නේ ඒ අයගේ ඇත්තටම හදවතින් තියෙන කැමැත්ත සහ මේ ගීතවලට තියෙන ආදරේ. ඒ ආදරේ තමයි මේ වැඩසටහන ඔස්සේ ප්‍රකාශ කරන්නේ. මම හිතන්නේ ප්‍රේක්ෂක ජනතාවත් මේ ගීතවලට හුඟක් ආදරය කරනවා. කියද්දිත් අර කලින් අහලා තියෙන හඬ පුරුදුයිනේ. එතකොට මේක මේ විදිහටම ගෑනවද කියන එකත් සමහර අය හිතන්න පුළුවන් නේද? නමුත් මේ වැඩසටහනේදී අපේ බලාපොරොත්තු වෙන්නේ ප්‍රවීණ ශිල්පීන්ට, ශිල්පිනියන්ට, පද රචකීන්ට, සංගීතවේදීන්ට, මේ සංගීතඥයින්ට තියෙන ගෞරවය එලෙසින්ම තියාගෙන ඒ ආදරේ බිඳක් අපේ වැඩසටහනෙන් ඒ නිර්මාණ ඔස්සේ ඉදිරිපත් කරන්න. ඉතින් ශෂිකා වැඩසටහනේ මුලින්ම තෝරාගෙන තියෙන්නේ ඉන්ද්‍රාණී බෝගඩ මහත්මිය ගායනා කරපු ගීතයක් මගේ නීල නෙතු සංගමය නේද? ඇත්තටම මේ ගීතත් මම කාලයක් තිස්සේ ඉඳන් හරි මාස කරපු ගීතයක්. මට ගයන්න අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඉතින් මම මේ වෙලාවේ තෝරගත්තා. විශේෂයෙන් මේ දැන් අද කාලේ බිහි වෙන ගීතවලට වඩා ගොඩක් මේ ගීතවල හරි පද රචනා හරි වෙනස්. වෙනස් කියන්නේ ව්‍යංගය තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් ඒ පද රචනා විලාසයටත් මම ගොඩක් කැමති. සහ මේ ඩෝල්ටන් අල්විස් මහත්මයා රචනා කළා තියෙන්නේ. ඉන්ද්‍රාණි බෝගඩ මහත්මිය ගායනා කරන්නේ එතුමියගේම සහෝදරයෙක් චන්ද්‍රදාස බෝගඩ මහත්මයා. එතුමා සංගීතවත් කළා. විශේෂයෙන් ඒ තනුවේ ඉතාම රසතැන් ඉතාමත් රසට ගායනා කළා තියෙනවා එතුමිය. ඉතින් ඒ හැම දෙයක්ම එකතු වෙලා තමයි මම මේ ගීතයට ආදරය කරන්නේ. එතුමියගේ ගීතය කියද්දී ශෂිකට අනිවාර්යෙන් හිතෙනදී මටත් මේ ගීතය කියන්න කොයි හරි අවස්ථාවක් ලැබුණොත් කියලා නේද? මේ අවස්ථාව අද දවසේ තියෙනවා. මම අද උදා කරගත්තා. මොනවද ඔබ ඉල්ලන්නේ?
මම හිතන්නේ අපේ මේ හැම ප්‍රවීණ ශිල්පියෙක්ම ශිල්පිනියක්ම මේ ගීත අහද්දි අවංකම සන්තෝෂ වෙයි. මොකද ඒ අයගේ මතකයන් අපි මේ වෙලාවේ මතක් කරනවා, අවස්ථාවක් කරගන්නවා ඒ ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් ගැන කතා කරන්න. ඒ අතර වාරයේදී මේ ගීත ඒ අයටත් වෙනස් විදියකින් ඇහෙන්න පුළුවන් සහ කැමැත්තෙන් අහගෙන ඉන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන් කියන්න ඕනේ යුවනි, මේ ගීත උපරිමින් ඔවුන් ගායනා කළ තියෙනවා. මේ හැම කෙනාම මම මේ තෝරගත්ත ගීත හැම එකක්ම ඒ ගායන ශිල්පීන් ශිල්පිනියන් උපරිමින් ගායනා කළ තියෙනවා. ඒතරම ඒ තැනට සමහර විට ඒ විදිහට මට ගායන බැරි වෙයි. මම උත්සාහ කරනවා ඒ රසයම නේද උත්සාහ කරනවා ගායන. විශේෂයෙන්ම මේ කැවිල් මේ අවස්ථාවේදී අපි ආදරණීයව තමුන් කැමති ගීත කීපයක් ගායනා කරන නිසා මම හිතන්නේ ඒකේ අයට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. බොහොම ආසාවෙන් ගීතය අනිවාර්යෙන් රස විඳිනවා ඇති. ශෂිකා, මේ දැන් තුරුණු ශක්ති වැඩසටහන් සහභාගි වෙලා එතකොටත් ඔබතුමිය ගායනා කරේ ඒ ප්‍රවීණ ශිල්පිනියන්ගේ ශිල්පීන්ගේ ගීතනේ අපි අවසර ගානකට කලින් ගත්තොත්. ඉතින් ඊට පස්සේ කාලයක් ඉදිරියට ඇවිල්ලා විවිධ අවස්ථා පසු කරලා ඔබතුමියගේ ප්‍රථම සම්මානය ලබාගත් දවස මොන වගේ හැඟීමක්ද හිතට ආවේ? ඇත්තටම ගායනයට ප්‍රථම සම්මානය මට ලැබුණේ තුරුණ ශක්ති සම්මානය. ඒකත් මට බොහොම වටිනවා. මොකද ළමුණ ලංකාව පුරාම ඉන්න ගායන ශිල්පීන් ශිල්පිනියන් අතරින් මට පළවෙනි තැනට එන්න හම්බුණා. ඒකත් සජීවීව ගායනා කරලා ඒ සජීවී ගායන හැමෝම දැක්කා. ගෙදර හිටපු හැමෝමත්, එතන හිටපු හැමෝමත්, ඒ වගේම එතන ඉඳලා ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක්, රෝහණ වීසිංහ මහත්මයා, නන්දමාලිනී මහත්මිය, වික්‍රත්නායක මහත්මයා, ඒගොල්ලෝ ඒ වෙලාවේ මම අපිට ලකුණු දුන්නා. ඉතින් ඒක මං හිතනවා ඒ සම්මානයත් මට ලොකු බර, කියන්නේ ලොකු බරක් තියෙන සම්මානය. මොකද ඒ සම්මානය අරගෙන මට ශේෂ්ත්‍රයට එන්න ලැබිච්ච එක ගැන මං හිතනවා ඒක ලොකු වටිනාකමක්, එක්ක වාසනාවක්, ඒ හැමදේම මට ලැබුණ එක පෙරපින කර ලැබිච්ච දෙයක් කියලා. ඉතින් මං හිතන්නේ ඒ වාසනාව සහ දක්ෂතාවය දෙකම ඒ වෙලාවේ තියෙන්න ඕනේ නේ. ශෂිකා, ඊළඟට තෝරාගෙන තියෙන්නේ හින්දි ගීතයක් වැඩසටහන ගායනා කරන්න. ඔබ අනිවාර්යෙන් මේ තරඟවල සහභාගි වෙන කාලේ සිංහල ගීතත් එක්ක හින්දි ගීතත් අනිවාර්යෙන් ගායනා කරනවා ඇති, ප්‍රැක්ටිස් කරන්න නේද? අනිවාර්යෙන්. මම ආධුනික ශිල්පියක් කාලේ විශේෂයෙන් මම ද්‍රවිඩ ගීතවලටත් ආස කරා. ඒ කාලේ මම වැඩිපුර ගායලා තියෙන ද්‍රවිඩ ගීත හැබැයි හින්දි ගීත ගායලා තියෙනවා. ඉතින් ගොඩක්ම මම මේ ගීතය තෝරගත්තේ මම ශ්‍රේයා ഘോഷල්ගේ මේ කටහඬට සහ ඒ හැම ගීතයකටම මම ආදරය කරනවා, ආස කරනවා. එන අලුත් ගීත පාව මම හොයාගෙන අහනවා, හරි ආසයි. ඉතින් ඇයිතාවම වාසනාවන්ත ගායිකාවක්. ඉතින් මෙච්චර ලස්සන තනු ඇයට ලැබෙනවා ඇයිතාවම තුනින් ගැන එක කියන වචන නැහැ. ඉතින් මම හිතුවා මටත් ඇගේ ගීතක් ගායනා කරන්න, මං දන්නේ මට ඒක කොච්චර දුරට සාර්ථක කරගන්න පුළුවන් වේද කියලා බලමු. මං ආස නිසා තෝරගත්තා. කැමති ශිල්පිනියක් නිසා මේ සාවරියා චිත්‍රපටයේ ගීතයක් නේද? හරි, හින්දි ගීතය.
ගීත ගායනා කරන බොහෝ අය ඉන්නවා. අතරේ ලස්සනට අර 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 ඉතින් සමහර අය කතාවට කියන අර රහට ලස්සනට රහ කරලා සින්දු කියන මේක ඉගෙන ගන්න විදිහක් තියෙනවද නැත්නම් ඒක තමුන්ගේ මේ ස්වභාව ධර්මයෙන් තමුන්ට ලැබිලා තියෙන පුංචි තෑග්ගක්? ඇත්තටම මේ ගායනයක් අර අලංකාර කොටස් ඒ ගායනා කරන විදිය ගැන මම හිතන්නේ මෙහෙමයි. ඒක ඇත්තටම මම හිතන්නේ අපිට සංගීතය ඉගෙන ගත්තත් ඒක ඉගෙන ගන්න අමාරුයි. ඒ කියන්නේ කාට හරි කියලා දෙන්නත් ටිකක් අමාරුයි. ඒක මම හිතනවා තමන්ම උනන්දු වෙලා තමන් දැන් මට ගොඩක්ම මේ සුජාතාන්ගේ ගීත මම ගායනා කරපු හින්දා ඒ දේවල් මට ඒ කියන්නේ ඒ අලංකාර තැන් මටත් ගයන්න මම උත්සාහ කරපු නිසා මම හිතනවා ඒක තමන්ගේම උත්සාහය තමයි. තමන්ගේම උනන්දුව ආසාව තියෙනවා මම හිතනවා ඒක තමන්ටත් කොහොමත් ගායනය කියන්නේ අපි උපතින් පිටන්න ඕන දෙයක් සහ ඒක අනිවාර්යෙන් අපි ප්‍රගුණ කරලා ඒක අභ්‍යාසයේ දෙන්න ඕනේ. ඉතින් එහෙම අභ්‍යාසයේ දෙන්න ඕනේ වගේ ගායනා කරන්න පුරුදු වෙන්න. එදුනත් ඒ විදිහට අර ලස්සන තැන් ලස්සන කරන්න හැමෝටම පුළුවන් කියලා. දැන් ඒ අතරේ අපි වැඩසටහනේ ඔබතුමිය තෝරාගත්ත ගීත බැලුවොත් මීළඟට අපි යොමු වෙන්නේ අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන ගීතයකට. ප්‍රවීණ ගායන ශිල්පියෙක් අපි බොහොම ආදරය කරනවා. එතුමාට ගීත ගායන්න පුළුවන් නේද හැමෝටම ඇඬෙන්න? ඒ කියන්නේ ඒ අත්දැකීම තමුන්ට නැති වුණත් ඒ හඬ ඇහුවාම අපිට ඒක හදවතට ගොඩක් සමීප වෙනවා. ඒ අතරම අමරසිරි පීරිස් මහත්මයාගේ සුවිශේෂී කටහඬ. ඒ කටහඬ මං හිතන්නේ මොන දේ ගායනා කරත් කවියක් ගායනා කරන්න. මොකද මට ගොඩක් අවස්ථාවල එතුමා හම්බෙලා තියෙනවා සජීවි ප්‍රසංගවලත් අපි ගෘහස්ත ප්‍රසංගවල පවා මොන සංගීතයකට සංගීතය නැතුව හෝ ඒ කටහඬේ තියෙන ඒ භාවමය ගුණයක් තියෙනවා ඒ කටහඬේ. ඉතින් මම අර සුජාතාන්ටිගේ වගේ මම මාස කරන ගායකයෙක්ගේ කටහඬක් තියෙනවා නම් ඒ අමරසිරි පීරිස් මහත්මයාගේ කටහඬ තමයි. මම අනිත් අය කටහඬ වලට අකමැති කියනවා නෙමෙයි. නමුත් අපේ සිත් ගැත් ගොඩක් ආදරය කරන කටහඬ. මම අර සුජාතාන්ටිගේ වගේම ආධුනික කාලේ ඉඳලා එතුමගේ කටහඬට ආදරය කරා සහ එතුමත් එක්ක ගායනා කරන්න ආස කරා. ඉතින් ඒ අවස්ථාව මට ඇත්තම කියන්න ඕනේ. ඇත්තම මට මුලින්ම එතුමමයි මට ආරාධනා කරේ එතුමත් එක්ක ගීතය ගන්න. මට හිතා ගන්න බැරි වුණා ප්‍රසංග වේදිකාවකදී ප්‍රසංග පිටුපසදී එතුමා මට කතා කරලා මේ මං ඒ කාලේ يعني මගේ ගීත ගයන්න පටන් ගත්ත කාලේ මගේ ওই පාරමිතා ගීතය වගේ ඒ ගීත ජනප්‍රිය වෙච්ච මුල් කාලේ ප්‍රසංගයකදී අනේ එතුමා මට මේ මාව මගේ ළඟට ඇවිල්ලා එතුමම කතා කරලා මෙහෙම ගීතයක් තියෙනවා අපි ගයමුද? මම හරිම සතුටු වුණා. ඉතින් පළවෙනිම ගීතේ එතුමගේ ඒ CD තැටියකට ගායනා කරේ කේමදාස මාස්ටර් තමයි මියුසික් කරේ. ඉන්පස්සේ මට දිගටම වගේ එතුමත් එක්ක ගායන්න හැම වෙලාවෙම ඊපස්සේ කේමදාස මාස්ටර් මියුසික් කරපු ටෙලි නාට්‍යයකටත් මට දායක වෙන්න හැම වෙලාවෙම ඒත් අමරසිරි පීරිස් මහත්මයාගේ මාර්ගයෙන් එතුමා තමයි කියලා තිබ්බේ මාස්ටර්ට. ඉන්පස්සේ ටෙලි නාට්‍යවල ඇත්තම කිව්ව මේ වෙනකොට මම වැඩිම යුග ගීත ගායනා කරලා තියෙන එතුමත් එක්ක. ඒක මගේ හරි ආඩම්බරින් සතුටින් කියනවා සහ සම්මානයට පාත්‍ර වුණේ වැඩිපුර එතුමත් එක්ක ගයපු ගීත. අද නිහතමානීව ආඩම්බර වෙන්නේ. අනිවාර්යයෙන්ම. මම හිතනවා ඔබතුමිය හුඟක් වාසනාවන්තයි වගේ අවස්ථාවක් උදා කරගන්න. ඉතින් කෙසේ වෙතත් අද දවසේ විශේෂයෙන්ම ඔබතුමිය එතුමාගේ ගීතයක් තෝරාගෙන තියෙනවා. මේ කාත් කවුරුවත් කියන ගීතය පද රචනය කරලා තියෙන අමිල තේනුවර, සංගීතය දර්ශන රුවන් දිසානායක. ඕ ඇත්තටම දර්ශන අය කියන්නේ මෑත කාලයේ බිහිවුණ තරුණ ප්‍රතිභාපූර්ණ මේ දෙන්න ගැනම කියනවනම් ප්‍රතිභාපූර්ණ සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ පද රචකෙක්. ඉතින් මෑත කාලයේ ගොඩක් සම්මානයටත් පාත්‍ර වුණා. මටත් ගිය වසරේ 2014 වසරේ හොඳම ගායනයට රාජ්‍ය සම්මාන හම්බුනේ දර්ශන අය මියුසික් කරපු ගීතයකට. ඉතින් ඔහුගේ තනු අතරිනුත් මම මේ තනුවට ගොඩක් ආසයි. හොඳයි. ඒකට හැම දිනාටම ගෞරවයත් එක්කම මේ වෙලාවේ බොහොම කැමැත්තෙන් නේද හදවතින්ම මේ ගීතය ගායනා කරනවා. Thank you.
මා නොවන මම අපේ විශේෂ වැඩසටහනේ අද ඔබ දානවා ශාශිකා නිසංසලා අපිත් එකතු වෙලා ඉන්නේ. ඇය බොහොම ප්‍රියකරන ගීත කීපයක් වැඩසටහනේ ඇය තෝරාගෙන ඒ ගීත තමයි ගායනා කරමින් අපි ඉන්නේ. ඉතින් ශාශිකා, දැන් කුඩා කාලේදී වැඩිපුරම මතක ඇති කාලෙක ඉඳන් ගත්තත් එහෙම කාගේ ගීත අහන්නද වැඩිපුර කැමැත්තක් තිබ්බේ? ඇත්තටම යෝනි, මේ මම මට තේරෙන කාලේ නම් මම සුජාතා ඇන්ටිගේ කටහඬට හරිම ආදරේ කරා. ඒ මම දන්නේ මට නොතේරෙන කාලේ ඉඳලා සුජාතා ඇන්ටිගේ හඬ සහ ගායන විලාශය මං හිතන්නේ. ඉතින් ඇගේ මං හිතන්නේ මම අකමැති ගීතයක් නෑ ඇය ගායනා කරපු. හැම ගීතයකටම හරිම ආදරේ, හරිම කැමති. ඉතින් මේ දැන් මම ඊළඟට ගායනා කරන්න යන්නේ ඇගේ ගීතයක්. ඇත්තටම මේ ගීතේ තෝරගනිද්දිත් මට හරි අමාරු වුණා. මම මොන ගීතයද අද තෝරගන්නේ කියලා ගායනා කරමු. කීපයක් කලින් විවිධ අවස්ථාවල ගායලා තියෙනවා. මම තුරුණ ශක්ති වේදිකාවෙත් මම ගායලා තියෙනවා. මට අවශ්‍ය වුණේ ඇත්තටම මම ඇගේ ගායනා නොකරපු ගීතයක් ගායනා කරන්න. මීට කලින් වැඩිපුර ඇහෙන්නේ නැති මමත් මීට කලින් ගායනා නොකරපු ගීතයක් ගායනා කරන්න. ඒ නිසා තමයි දැන් අද ඈත දියඹ ගීතේ තෝරගන්නේ. මේ ගීතය ඇත්තටම මේ මම විස්තර හොයාගනිද්දී මේ ගීතය මේ චිත්‍රපට ගීතයක් නෙවෙයි, සරල ගී ගුවන්විදුලි සරල ගී වැඩසටහන් වලට මේ ගයච ගීතයක්. ඔස්ටින් මොනසිංහ මහත්මයා සංගීතය, රත්නලංකා බේවික්‍රම කියන්නේ මහත්මිය කියන්නේ ප්‍රවීණ නිවේදිකාවක්, ඇය රචනා කරපු ගීතයක්. ඉතින් සුජාතා ඇන්ටිගේ කටහඬ ගැන කියනවා නම් මම හිතන විදිහට මං හිතනවා මං කියන දෙයට කවුරුත් විරුද්ධ වෙන එකක් නැහැ කියලා. මං හිතන විදිහට එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවෙච්ච ගායිකාවන්ගේ කටහඬවල් වලින් අද්විතීයම කටහඬ කිව්වොත් මම හිතනවා මම නිවැරදියි කියලා. ශාශිකාගේ ආදරේ තියෙන කැමැත්ත තියෙන මොකද හැම දිනාගේම කැමැත්ත වෙනස් වෙනවා නේ. ඉතින් අතරේ අද තෝරාගත්ත ගීත අතරින් සුජාතා අත්තනායක මහත්මියට අතිශයින් ආදරේ කරනවා කියලා අපි දන්නා ඔබතුමිය. ඒ නිසාම මේ ගීතේ විශේෂයි. මේක කියලා කලින් ගායලා නෑ නේද? හොඳයි ශාශිකා, එහෙනම් අවස්ථාව ඒ ගීතේ. සසල වන්නේ මෑත දියඹ වෙන්නේ වරෙක සසල
නොවන මම අපේ වැඩසටහනේ අද ශෂිකානී සංසලත් එක්ක ඇය කැමති ගීත කීපයක් රසවිඳින්න තමයි ඔබ ඉන්නේ. ඉතින් ඇය බොහොම සුන්දරව හරිම කියන්න අමාරු හින්දි ගීතයක් කිව්වා. හරි ලස්සනයි. අර මේ ඉන්දියාවේ නම් නේද අර ඔඩියන්ස් එක කියනනේ. හරිම ලස්සනයි. මම හිතන්නේ ඔබතුමිය හින්දි ගීත කියනවා වැඩිපුර අපිට දැන් අහන්න ලැබෙන්නේ නැහැ නේද? ඇත්තටම මම හින්දි ගීත ගායනා කරන්නෙම නැහැ. මේ ඉස්සරම ආධුනික කාලේ ඉස්කෝලේ යන කාලේ ගායනා කරපු පස්සේ ගොඩක් කාලෙකින් ගායනා කරේ. ගොඩක් ස්තුතියි අපේ වැඩසටහනේ හින්දි ගීතයක් තෝරාගත්තට ශෂික. දැන් අපි ඊළඟ ගීතෙට යන්න ඉස්සෙල්ලා මම ඔබතුමියෙන් දැනගන්න කැමති ගීත පටිගත කරන වෙලාවක ඔබතුමිය සංවේදී වෙලා තියෙනවද ගීතයක් ගායනා කරද්දී? මොකද මට මතකයි එක්තරා වැඩසටහනකදී මේ ඉන්ද්‍රාණි පෙරේර මහත්මිය කිව්වා බොහොම ආදරය කරන ප්‍රවීණ ශිල්පිනියගේ හඬට අපි හරි ආදරේ. මතකයේ ඇසුරෙන් කියන ගීතය එයා පටිගත කරන්න ඉස්සෙල්ලා කීප සැරයක් පුරුදු වෙලා අර පුළුවන් තරම් අඬලා අවසානයේදී කොහොම හරි මේක කියනවා කියන තැනට අවසන් පටිගත කිරීමේදී ආවා කියලා. ඒ තරම් සංවේදී වුණා කියලා ඔබතුමියට තියෙනවද ඒ වගේ අවස්ථා? ඇත්තටම මට නම් එහෙම මතකයක් නැහැ. මොන ගීතයක් ගයන්න ගියත් අපි ඒ ගීතේ විශේෂයෙන් ටෙලිනාට්‍ය ගීත එහෙම ගායනා කරද්දී ටිකක් අපි ඒ ටෙලිනාට්‍ය තේමාව ගැන හිතලා ගායන අවස්ථා තියෙනවා. එතකොට අපි ඒ ගීතයට අනුව අපේ හඬින් තමයි ඒ භාවමය ගති, ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ සංවේදී බව සහ ඒ භාවමය ගුණ අපේ හඬින් තමයි දෙන්නේ. ඉතින් ඊට අමතරව ඉතින් අපි කොහොමත් අපි ගීතයක් ගයද්දී ඒ මම විශේෂයෙන් මේ මෑතක ගායනා කරපු ගීතවල පවා ඒ වචනවල තියෙන හැඟීම් ඉස්මතු කරන්න මම ගොඩක් උත්සාහ කරා. මම උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මම මෑතකදීම ගායනා කරපු එස්පී නොහිලා ගීතේ ඒ ගීතයේ මට කලින් ට්‍රැක් එක ලැබුණාම කීප විදිහකට ගායන්න පුළුවන් කියලා මට හිතුණා. නමුත් මට හිතුණා මේකට ගොඩාක් මේ අපි දන්න හැම මොනවාද හැම වේරියේෂන් එකක්ම හැමතැනම දාලා ගායනවට වැඩිය මේකේ තියෙන මේ සරල වචන ටික ඒ වචනවල හැඟීම් ඉස්පතු වෙන්න ගායනා කරොත් ගොඩක් දෙනෙක්ගේ හදවතට යයි කියලා. අනිවාර්යෙන් ඒක අර පටිගත කරන අවස්ථාවලදී හිටපු එතනදී හිටියේ ෂෙහාන් අයියායි මේ ප්‍රියන්තයයි මගේ සැමියයි හිටියේ. ඒගොල්ලොත් අනුමත කරා ඒක අර විදිහටම වෙන්න ඕනේ, කියන්නේ හැඟීම් බරව ගයන. එතකොට ඒ මං හිතනවා ඒ හින්දා තමයි ඒ ගීතය ඉක්මනින්ම ජනතාව අතරට ගියේ. ඉතින් මං හැම ගීතයක් ගයද්දිම වචනවල හැඟීම් ඉස්මතු කරන්න ගොඩක් දුරට උත්සාහ කරනවා. අපි දැන් ශෂිකා ඔබතුමිය දැන් තෝරාගෙන තියෙන සඳ කැන් වැටලා කියන ගීතේ ඊළඟට ආචාර්ය වික්ටර් රත්නායක මහත්මයාගේ බොහොම සුන්දර ගීතයක් ගොඩාක් ආදරය කරන ආසකරන ගීතයක් පද රචනය කරලා තියෙනවා ප්‍රේමකිරි දල්විස් මහත්මයා, සංගීතයත් වික්ටර් රත්නායක මහත්මයාගේමයි. මේ ගීතය තෝරාගන්න හේතුව ඇත්තටම වික්ටර් රත්නායක මහත්මයා කියන්නේ මම ඉතාම ආස කරන කටහඬක් සහ ඒ ගායන විලාශය, ඒ ගායන කරන අර අලංකාර කොටස් ගායන විලාශය. මොකද එතුමා මේ මම ගොඩක් එතුමගේ සජීවී ප්‍රසංගත් බලන්න ගිහිලා තියෙනවා මම ආස නිසා. සජීවීව ගැව්වොත් ඒ ඔහු එතුමා
අර පටිගත කිරීමේදී ගයපු ඒ විදිහටම ඒ අලංකාර කොටස් ගයනවා ඇත්තටම හරි පුදුමත් හිතුණා ඒක වෙලා ඉතෙනම මොකද ඒ තරම් හරිම මේ ඉතාමත් ඒ ගායන විලාශයට මම ආදරය කරනවා සහ ප්‍රේම කීර්ති දල්ලිස් මහත්මයා කියන්නේ හරි ප්‍රේමාන්විත ගීත ගණනාවක්ම රචනා කරපු කෙනෙක්. ඒත් අපිට හිතා ගන්න බෑ මේ වචන කොහේ තිබිලා ආවද කියලා. දැන් බොහොම සරල ගීත නේද? දැන් මේ 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 ගීතයත් ගත්තාම දැන් ඇත්තටම ව්‍යංගයෙන් කියලා තියෙන මහ ලොකු කතාවක්. මේ කතන්දරේ ඒක ගොඩක් දෙනෙක්ට සංවේදී වෙන කතාවක්. ඉතින් ඒක ඇත්තටම හිතා ගන්න බෑ මේ වචන කොහොමද හසුරුවලා තියෙන්නේ කියලා. ඉතින් හරිම ආසයි ඒ එතුමන්ලාට මං ඉතාමත් ගෞරව කරනවා ආදරය කරනවා. ඒ නිසාම තමයි මේ ගීත තෝරගත්තේ. විශේෂයෙන් අපිත් වැඩසටහනේ නැවත නැවතත් මතක් කරන්නේ අපි අපේ සෑම වැඩසටහනක් මේදී මතක් කරන අපි ප්‍රවීණ ශිල්පීන්ට අපේ තියෙන අසීමිත ගෞරවයත් එක්ක මේ වැඩසටහනේ සහභාගී වෙන ශිල්පීන් ශිල්පිනියන් මේ ගීත තෝරාගන්නේ ඒ තියෙන ආදරය සහ ගෞරවයත් එක්ක. නැතුව මේක අවසානයේ එළියට ගිහිල්ලා අපි සංගවේදිකාවක් දක්වා ගිහිල්ලා මේ ගීත ගායන්න නෙවෙයි මේ අවස්ථාවේ අපේ වැඩසටහනේ සංකල්පය වෙන්නේ දක්ෂ ගායිකාවක් ගායකයෙක් මෙතනට ඇවිල්ලා ඒ අයගේ කැමති ගීත තියෙනවානේ. ඇත්තම කිව්වොත් අපි මේවා ගයලා අපිත් වින්දනයක් ලබනවා. ඒ වගේම රසිකයාටත් වින්දනයක් ලබා දෙන්න අපි උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා ඔබ හැම දෙනාටම ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන්ට ගෞරවය ආදරය තියෙනවා කියන එක නැවත නැවතත් මතක් කරමින් ශෂිකට ආරාධනා කරනවා සඳ කැන්වැටලා ගීත ගයන කරන්න. ගණදුර තරුණිවල මගේ එළිය
ශෂික වැඩසටහනේ තෝරාගෙන ගීත ගීත හතක් ගායනා කරනවා. ඒ අතරින් මේ ගායනා කරපු ඒවා ගත්තාම හුඟක් තියෙන්නේ ගායකින් ගායනා කරපු ගීත තෝරගෙන නේද? මේ ඇවිල්ලා ගොඩක් ආස හිතර දැනෙන ගීත. එහෙනම් මම හිතුවේ නෑ මම තෝරගන්න ඕනේ ගායිකාවන්ගේ ගීතද ගායකින්ගේ ගීතද කියලා. මම අර ආස කරන, ඒ කියන්නේ මගේ හදවතට ගොඩක් ළඟ ආස කරන ගීත තමයි මම තෝරගත්තේ. සහ ඒ කටහඬවල් ගායන විලාශයන් ඒවත් මට ඇත්තටම ගායනා කරන්න ආසාවට තෝරගත්තා මිසක් එහෙම මම අර වින් කරේ නැහැ. අනිතක විශේෂ අවස්ථාවක් නේ අර මේ වැනි ගීත මෙහෙම සජීවීව පරිගත කිරීමක් ලැබෙන්නේ නැහැ මං හිතන්නේ අවස්ථාව අඩුයි නේද? අවස්ථාව අඩුයි. ඉතින් මේ ප්‍රවීණ ශිල්පීන් මං හිතන්නේ ආසාවෙන් අහගෙන ඉඳීවි මේ වැඩසටහන නරඹනවා නම් මේ මොහොතේදී ශෂිකාට හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. නාද සංගීත කණ්ඩායම අපිත් එක්ක අදත් ඉන්න වැඩසටහනේ සාර්ථකව ගීයක් ඉදිරිපත් කරන්න ඒ සහය ගොඩක් අවශ්‍ය නැතුව අපිට අපි මේ ගායනවට වඩා ගොඩක් අමාරු දෙයක් තමයි මේ සංගීතය සපයනවා කියන එක. මොකද කීප දෙනෙක් එකතුලා මේක අර සාමූහික කාර්යයක්. ඉතින් ඉතාම අමාරුයි මේ 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 ගීතවල සංගීතය ඒවෑ මේ ටිකක් ටිකක් අමාරුයි. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ සංගීත කණ්ඩායමට. හොඳයි. දැන් ඊළඟට තෝරාගෙන තියෙන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරපු ගීතයක්, වියෝ වූ පසුවයි කියන ගීතය. අපි ඒ ගීතය ගායනා කරන්න ඉස්සලා කෙටියෙන් මම ඔබතුමීගෙන් දැනගන්න කැමතියි මේ ප්‍රවීණ ශිල්පීන්ගෙන් ශිල්පිනියන්ගෙන් මේ ගමනෙන්න ලැබිච්ච සහාය කොහොමද? අනිවාර්යෙන් මේ ගීතය ගායන වෙලාවෙම මට ඒ ගැන කියන්න වෙච්ච එක මං සතුටු වෙනවා. මොකද මේ ගීතය සංගීතවත් කරේ රෝහණ වීරසිංහ මහත්මයා. මගේ ගායනා තරඟය අවසන් වටේ විනිශ්චය මණ්ඩලෙත් හිටියා. එතුමා ඒ මාව එදා මාව අඳුනගත්තා. ඉන් පස්සේ මං ආධුනික ශිල්පිනියක් කියලා බැලුවේ නැහැ. එතුමා නිර්මාණය කරන ගොඩක් ටෙලිනාට්‍ය වලට සහ වෙනත් වෙනත් කටයුතුවලදී මාව එතුමාගේ නිර්මාණ කටයුතු වලට දායක කරගත්තා. ඉතින් ඒක ඇත්තටම මට ලොකු හයියක් වුණා. මොකද ප්‍රවීණ ශිල්පීන් අපේ ප්‍රවීණම මේ ශිල්පීන් මේ වගේ සංගීතය නිර්මාණය කරද්දී මට ඒ දෙයට දායක වෙන්න පුළුවන් වුණා කියන එක ඒක හරිම වටිනවා. ඉතින් විශේෂයෙන් බඹඳුරු නානකාර සොම් මහත්මයාගේ පදවලට මම ගොඩාක් කැමතියි. ඉතින් ඒ ගීතයේ අර්ථයටත් මම ගොඩක් කැමතියි. ඇත්තටම ගොඩක් ජීවිතයේ යථාර්ථය ඒ ගීතයේ තියෙනවා. ඉතින් විශේෂයෙන් මම මේ තනුවටත් කියන්නේ තනුවට ගායනයට වගේම වැඩියල්මක් ඒ අර්ථයට තියෙනවා. ගොඩක් වෙලාවට අර්ථවත් ගීත අපි හුඟක් වෙලාවට කොච්චර අලුත් ගීත ඇහුවත් මොකක්දෝ හේතුවකට අර ප්‍රවීණෙන්ගේ ඒ ගීතවලට තමයි අවසානයේ කැමැත්ත හුඟක් යන්නේ. මම හිතන්නේ ඒ දේවල් හිතට ඒ සංගීතයේ ඒ වචන ඒ හඬවල් අපිට හුඟක් ආදරණීයයි කියලා හිතන නිසා. ඉතින් ඒ ආදරය තමයි මේ වැඩසටහනෙන් අපි ප්‍රකාශ කරන්න හුඟක් හිතුවේ. හොඳ දක්ෂ ගායකයේ ගායිකාවකට ආරාධනා කරලා ඒ අය ප්‍රවීණයන්ගේ කැමති ගීත ඒ අය තෝරාගෙන ඒ ගීත ගායනා කරනවා. ඉතින් ඒ ඔබ හැම දෙනාටම තියෙන ගෞරවය, ඔවුන්ගේ හිතේ තියෙන ගෞරවය හඬින් තමුන්ගේ ගායනයෙන් ඒ ගෞරවය ප්‍රකාශ කරන්න, වචනයට වඩා ගායනයෙන්ම ප්‍රකාශ කරන්න අවස්ථාවක් අපි මා නොවන මම වැඩසටහනෙන් අවස්ථාවක් කරගන්නවා. ඉතින් සුනිල් එදිරිසිංහ මහත්මයාගේ වියෝ වූ පසුවයි දැනෙන්නේ ඒ ගීතය තමයි ශෂිකා මීළඟට තෝරගෙන තියෙන වැඩසටහනේ. අපි කැමති ඒ ගීතය අහන්නදයි. Please.
අද මා නොවන මම වැඩසටහනේ ශෂිකා නිසංසලා මහත්මියගේ බොහොම ඉස්තට ස්පර්ශ වෙච්චනේ ආදරය කරන ගීත කීපයක් ඇය තෝරාගෙන ගීත හයක් මේ වෙනකොට ගායනා කරා. දැන් අපි වැඩසටහනේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. ශෂිකා, මේ ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන්ගේ අනිවාර්යෙන් ඔබතුමියට සහාය ලැබුණා, වාසනාවක් තිබුණා එයාගේ සහාය ආරම්භයේ ඉඳලම ලබා ගන්න. මේ වෙනකොටත් ඔබතුමියට සාර්ථක වේ ඒ සහයෝගය එයාගෙන් ලැබෙනවා නේද? අනිවාර්යෙන්. දැන් මං සුනිල් විදේසිංහ මහත්මයාගේ ගීතයක් ගායනා කළා. එතුමා මගේ මුල් කාලේ ඉඳලම මුණගැහිච්ච අමාවස්ථාවක මා වගේ කළ කතා කරා, ආශිර්වාද කරා. විශේෂයෙන් ප්‍රවීණ ශිල්පීන් ගොඩ දෙනෙක්, අමරසිරි පිරිස් මහත්මයා වගේ, රෝහණ වීරසිංහ මහත්මයා නම් වශයෙන් කියන්න ගොඩක් අය ඉන්නවා. මං හම්බෙච්ච හැම අවස්ථාවකම මට ආශිර්වාද කරා. ඉතින් ඒ ආශිර්වාදයත් මට ලොකු ශක්තියක් වෙනවා ඉස්සරහට යන්න. ඉතින් ඒ හැමෝටම මමත් ගෞරව කරනවා මගේ හදවතින්ම. ඒක මේ වෙලාවේ අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. අපේ මේ වැඩසටහනේ සංකල්පය වෙන්නේ අපි ප්‍රවීණ ශිල්පීන්ගේ, ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත දක්ෂ ගායිකාවකට ගායකයෙක්ට ආරාධනා කළා. ඒ කියන්නේ ඒ අය කැමති, ඔවුන්ගේ සිතේ ඉන්නවා ප්‍රවීණ ශිල්පීන් ගායක ගායිකාවන් මේ අයට කැමති, මේ සංගීතඥයින්ට කැමති, මේ පද රචකයින්ට කැමති. ඉතින් හඬ පමණක් නෙවෙයි, සමහරලට මේ සමහර ගීත ඔබ තෝරාගත්තේ ඒ පද රචනයට වෙන්න පුළුවන්, ඒකට අතිශයින් ආදරය කරන නිසා වෙන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රවීණ ශිල්පීන්ට අපේ ගෞරවය මේ අවස්ථාවේ අපි ටීවී දෙන්න තුළින් ඉදිරිපත් කරනවා, ප්‍රකාශ කරනවා. ඉතින් ඒ ගෞරවයත් එක්ක තමයි මා නොවන මම මේ වැඩසටහනේ ආරාධනා කරන ආරාධිත ශිල්පිය හෝ ශිල්පිනිය ගායනා කරන්නේ ප්‍රවීණයින්ට තියෙන ඒ ඔවුන්ගේ නිර්මාණවලට තියෙන ගෞරවය, ඒක තව තවත් මතක් කරන්න, ප්‍රේක්ෂකීන්ට තවදුරටත් සමීප කරන්න. ශෂිකා නිසංසලා, දක්ෂ ජනප්‍රිය සාමාන්‍ය ගායිකාව, අපි ඔබතුමීගෙන් කෙටියෙන් දැනගන්න කැමති වැඩසටහනේ සංකල්පය ගැන, අදහස ගැන. ඔව්, ඇත්තටම අර මම කලිනුත් කිව්වා වගේ මට ආරාධනා කරනකොටම මම හරි සතුටින් මේක බාරගත්තා. ඉතාම ආස කරා මේ ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන්ගේ ගීත ගායනා කරන්න. ඉතින් ඇත්තටම මම හිතනවා රසික රසිකාවියන්ටත් මේක අලුත් දෙයක්, අලුතෙන් පරණ ගීත දැන් සමහර විට රූපවාහිනී මාධ්‍යවල අපිට අහන්න දකින්න ටිකක් අඩුවෙන් ලැබෙන්නේ. මොකද ඒවට සමහර පරණ ගීත තියෙනවා විෂුවල් නැහැ, ඒ නිසා අපිට ගොඩක් වෙලාවට අහන්න අවස්ථාව හම්බෙනවා අඩුයි. අනිතක් ගුවන් විදුලි නාලිකාවලත් සමහර තෝරාගත්ත ගීත කීපයක් නේ හැම ගායකෙක්ම තමයි හැමතිස්සෙම ඇහෙන්නේ අපිට. ඉතින් මං හිතනවා මම මේ තෝරාගත්ත ගීත ටිකක් ඇහිලා ටිකක් මම මේ නිකන් ගායනා කරේ පොඩ්ඩක් සමහර ගීත ඇහිලා නැති ගීත. ඉතින් මං හිතනවා මේ වැඩසටහන් පස්සේ හරි තරුණ පරපුර මේ ගීත රසවිඳින්න යොමු වෙයි කියලා. ඉතින් ඒකත් මං හිතනවා අපි සහ මේ දෙරණායතනයේ චින්තක මල්ලි ඇතුළු මේ සියලුම දෙනා කරන ලොකු දෙයක්. ඒ කියන්නේ වටිනා දෙයක් ඒක අපේ ඉදිරි ගමනට සහ අපේ ඉදිරි පරපුරට. ඉතින් ඒකත් එක්ක මං හිතනවා මේ වැඩසටහන දීර්ඝ කාලයක් මමත් ගොඩක් ආසාවෙන් ඉදිරි වැඩසටහන රසවිඳින්න බලාගෙන ඉන්නවා. ඉතින් මම සුබ පතනවා දිරණ නිෂ්පාදක කණ්ඩායමට සහ හැමෝටම. සුරක් ශෂිකා, අපිට කාලය ලබා දීලා අද දවසේ වැඩසටහනට සහභාගි වුණාට, නාද සංගීත කණ්ඩායමට අද දවසේ ස්තුතිවන්ත වෙනවා. මොකද විශේෂයෙන්ම මේ සාර්ථකව වාදනයක් නැතුව සාර්ථක ගීතයක් ඉදිරිපත් කරන්න බෑ. ඉතින් අපේ නව පරපුරේ භාතිය සන්තුෂ් එක්තරා ආකාරයක වෙනසක් සිද්ධ කර අපේ සංගීත ක්ෂේත්‍රයේ. භාතිය සන්තුෂ් දෙදෙනාගේ, ඉතින් දෙදෙනා කිව්වට ඉතින් එක්කෙනෙක් හැටියටනේ ඔබ පිළිගන්නේ නේද? භාතිය සන්තුෂ්ගේ සරාසිහින ගීතය තමයි ශෂිකා තෝරගෙන තියෙන්නේ. මම කැමති ඔබතුමිය මේ ගීතය ගැන හැඳින්වීමක් කරන්න, මේ නිර්මාණ කටයුතු ගැන සඳහනක් කරන්න. ඇත්තටම මේ ගීතය මම තෝරගත්තේ ටිකක් අර බටහිර ආරට යන ගීතත් මම ගොඩක් රසවිඳින්න හරි කැමති. මේ වැඩසටහන අපි මම හිතන්නේ කලින් අහුව අපි කතා බහ කරගෙනකොට ඉංග්‍රීසි ගීත කිව්වෙම නැද්ද කියලා. ඒක ගොඩක් මට අර මේ උච්චාරණය හරි අමාරුයි, ඉංග්‍රීසි කියන්නේ ගීතයට අනුව උච්චාරණය හරි අමාරුයි. ඒ නිසා මම ගොඩක් ආසයි. දැන් මගේ ගීත ගණනාවක් අසුන් හැම නිර්මාණය කළ දුන්න ගීතවල බටහිර ආර තරමක් දුරට තියෙනවා. ඉතින් ඒ වගේ ගීතත් ගායනම ටිකක් ආසයි, රසවිඳින්නත් ආසයි. ඉතින් ඒ නිසා මම මේ ගීත තෝරගත්තේ. ඇත්තටම
ප්‍රශාන් ඊ මන් දන්න එයා ලංකාවේ කෙනෙක්ද කියලා ඇත්තට මම දන්නේ නැහැ. මම මේ ගීත රාස නිසා තෝරගත්තේ. ඉතින් බලමු ගායනා කරලා. දුමින්ද අලහෙන්ද්‍ර තමයි ගීතේ පද රචනය කරලා තියෙන්නේ. ඉතින් මේ ගීතයෙන් අපි වැඩසටහනෙන් සමු ගන්නවා. ශෂිකා සාර්ථක නිර්මාණ කරන්න තව ලස්සන ගීත ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙන කියලා අපි වැඩසටහනෙන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. අපි තවත් දවසක මා නොවන මම තුළින් මුණගැහෙමු කියලා. Thank you.